Hi, I think අම්මලා වුණ අයට වගේම තමයි අම්මලා වෙන්න ඉන්න සීනදකින් අය වෙනුවෙන් මම වීඩියෝස් ගේනවා කියලා කිව්ව පොරොන්දු වුණා. ඉතින් අන්න ඒ සීරීස් එකේ අම්මලා වෙන්න සීනදකින් අය වෙනුවෙන් ඒ සීනේ ඉක්මනින්ම සබෑ කරගන්න මගෙන් ටිප්ස් පහක් ගේන වීඩියෝ එක තමයි අද. පළවෙනියටම එකනම් මුලින්ම පුංචි දෙයක් කියන්නම් උගලන්ට. නමුත් දැන් සාමාන්‍යයෙන් උගලන් මේ හනිමුන් බේබි කෙනෙක් හදන්න නම් try කරන්න එහෙම නැත්නම් මේ ළඟදී නම් plan කරේ ළඟ බබා බබෙක් හදන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම පුංචි advice එකක් දෙන්නම්. මේ දේවල් ඔලුවට දාගන්න එපා. මේ සාමාන්‍ය විදිහට උගලන් routine කියන්නේ සාමාන්‍ය විදිහට ඉන්න. මොකද මේ දේවල් ඊට පස්සේ ඔලුවට දාගත්තාන් පස්සේ උගලන් එක schedule එකකට ඉඳලා අනවශ්‍ය stress එකක් දානවා. අද තමා හොඳ දවස අද දවස හොඳ නෑ මේ විදිහට කරන් පස්සේ ඊට පස්සේ ඔයාගේ සමහරක් විට ලයිෆ් එක ඔයා enjoy කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඉතින් මගෙත් බබා පළවෙනි මිස්කැරේජ් එක වෙලා මම බබා මේ ඊළඟට මම ડોක්ටර් ළඟට ගියාම ඉතින් ડોක්ටර් කිව්වේ ඔයා 35 years වලට අඩු නම් ඒකට අවුරුදු 35කට අඩු නම් සාමාන්‍යයෙන් අවුරුද්දක් යනකම් බබෙක් හදන්න try කරලා බබෙක් try කරනවා කියලා කියන්නේ සාමාන්‍ය වගේම 35කට හෝ 35කට වැඩි නම් මාස 6ක් යනකම් ඒ try කරලා බබෙක් ලැබුණ නැහැ කියලා කියන්නේ ඒක සාමාන්‍ය. ඊට පස්සේ තමයි ඉංගලන් ට්‍රීට්මන්ට්ස් කරන්න ඔයාව චෙක් කරලා ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් ඒක හින්දා මේ වගේ අනවශ්‍ය stress එකක් ඔලුවට දාගන්න එපා. තවත් දෙයක් තමයි හැබැයි ඔයාට ඔයාගේ පීරියඩ්ස් වල මොන හරි ඉෂුස් තියෙනවා නම් පීරියඩ්ස් රෙගියුලර් නැත්නම් එහෙම නැත්නම් ඔයාට පීරියඩ්ස් හැදෙන්නේ නැත්නම් ඒ වගේම මෙන්න මේ රෝගී තත්ත්වයන් ඔබට තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් ඉතින් සමනින් බබා ලැබුණ ප්ලෑන් කරනකොට මේ වෛද්‍යවරයෙක් හම් වෙන්න යන්න ඕන. ඒකත් එක්කම මම තව දෙයක් කියනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ මම එක වීඩියෝ එකක් කලින් අප්ලෝඩ් කරා. සමනින් බබෙක් ලැබෙන්න try කරනකොට දැනගන්න ඕන බේසික් දේවල් දැන කියලා එක වීඩියෝ එකක් කරා. ඉතින් ඒකත් අනිවාර්යෙන් බලන්න අමතක කරන්න එපා. ටිප් නම්බර් 1 සුදුසුම කාලය දැන ගැනීම. ඉතින් මේ එකතු වීමට ඔයා හරිම ඔයාගේ සයිකල් එකේ හරිම සුදුසුම කාලය තෝරගන්න ඕනේ. ඒක කිනෝ ෆර්ටල් වින්ඩෝ එක කියලා. ඉතින් දැන් සාමාන්‍යයෙන් මේකට ඔවියුලේෂන් ඩේට් එක ඔයාගේ බොඩි එක ඔයා ස්ටඩි කරලා තියෙන්න ඕන. දැන් කවද්ද ඔයාගේ පීරියඩ් සයිකල් එක කොච්චරක්ද? ඒ වගේම ඔයාගේ ඔවියුලේෂන් ඩේට් එක එහෙම නැත්නම් සරු දවස සරු කාලය කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් ඔවියුලේෂන් ඩේට් එක කියන්නේ ඔයාගේ ඔවියුලේෂන් ඩේට් එක අපි හිතමු සමහරවල් ඔයාගේ සයිකල් එක දින 28ක් තියෙන. එතකොට ඒ සයිකල් එකේ මැද දවස තමයි කියන්නේ 14 වෙනි දවස තමයි ගලම් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ඔවියුලේෂන් ඩේට් එක කියන්නේ. ඔවියුලේෂන් ඩේට් එකට ඉඳන් දවස් 5කට කලින් ඉඳන් තමයි ඔයාගේ ෆර්ටල් වින්ඩෝ එක හොඳයි. ඒ කියන්නේ ඒ දවසේ එකතු වීම තමයි ගොඩාක්ම සාර්ථකයි කියලා කියන්නේ. ඉතින් දැන් මෙන්න මෙතනදී වැඩියත්ම ඔයාගේ සරු දවසේ මම නැත්නම් ඔවියුලේෂන් ඩේට් එක වගේම තමයි ඔවියුලේෂන් ඩේට් එකට දවස් 2කට කලින් ඉඳන් try කරනවා නම් ඒක ගොඩාක්ම සක්සස් කියලා කියනවා. දැන් තවත් දෙයක් දැන් සමහරක් වෙලාවට ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි මේ ඔවියුලේෂන් ඩේට් එක දැනගන්න එක. ඉතින් මටත් මම මුලින්ම මේවා කරනකොට මම දැනගෙන හිටියෙත් නෑ. නමුත් ඔයාට යූස් කරන්න පුළුවන් මෙතඩ්ස් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ ඇප් එකකින් ඔයාගේ සමනින් මාසයක් දෙකක් ස්ටඩි කරලා ඔයා ඉංගලන් රෆ් ඩේට් එකක් කියනවා මෙදා තමයි ඔයාගේ ඔවියුලේෂන් ඩේට් එක කියලා. එහෙමත් නැත්නම් දෙවෙනි කාරණේ තමයි සමනින් ඔයාට සිම්පල් කැල්කියුලේෂන් එකක් කරන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ ඔයාගේ ඩේට් ඔයාගේ සාමාන්‍යයෙන් අපි හිතමු අද මෙන්සස් හැදෙන දවස. ඉතින් අද නම් පළවෙනි දවස කියලා කියනවා නම් අද ඉඳන් 14 වෙනි දවස තමයි සති 26 කියන්නේ දවස් 28ක සයිකල් එකක් තියෙන කෙනෙක්ට 14 වෙනි දවස තමයි සාමාන්‍යයෙන් ඔයාගේ ඔවියුලේෂන් එක කියලා හිතන්නේ. ඉතින් ඒ වගේම තමයි හැමත් නැත්තම් ඔයාලට try කරන්න පුළුවන්. ඉතින් සමන ස්ට්‍රිප්ස් තියෙනවා. ඉතින් ඒ ඔවියුලේෂන් ස්ට්‍රිප්ස් වලින් ගොඩාක්ම ඇකියුරේට් හරිම දවස ඔයාලට කියනවා. ඒ වගේම තමයි වර්ජිනල් ඩිස්චාර්ජස් වලින් අපිට බලන්න පුළුවන්. තව දෙයක් තමයි ඇඟේ තියෙන උෂ්ණත්වය අනුව. මෙන්න මේ ක්‍රමය තමයි මම අනුගමනය කරේ ඇඟේ තියෙන BBT basal body temperature කියලා කියනවා. ඉතින් චුට්ටක් බර අහලා නැත්තම් බය වෙන්න එපා. මම මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මට මගේ ප්‍රෙග්නන්සි එක සක්සස් වෙච්ච මන්ත් එකේ මම යූස් කරපු හොඳම මෙතඩ් එක තමයි මේ BBT එක කරපු එක.
ඒකත් එක්ක මම වෙනම මේ fertility friend කියන app එක use කරා. ඉතින් මේකෙන් තමයි මම හරියටම දැනගත්තේ ඇත්තටම මම කවද්ද ovulate වුණේ කියලා. ඉතින් මේ ටික දැනගෙන ඉවරලා ඔයා මෙන්න මේ සරු දවස්වල එකතු වීම තමයි ඔයාට සාර්ථකම එකතු වීමක් විදිහට සාර්ථකව ගැප් ගන්න මේ හුරු වෙන පුළුවන් වෙන පළවෙනි ටිප් එක. Tip number 2 මොකද්ද හොඳම precision එක? ඇත්තටම කිව්වොත් දැන් සාමාන්‍ය එකතු වීමකදී ඉතින් මේ ශුක්‍රාණු මිලියන 100,000 ගණනක් නිකුත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ඔයා මොන position එකේ හිටියත් සාමාන්‍යයෙන් ඔයාගේ fertile window එකේ නම් ඔයා ඉන්නේ ovulation dates වල නම් ඉන්නේ gap ගැනීමේ ලොකු අවකාශයක් තියෙනවා. නමුත් ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ අපි මේ gap ගැනීම ඉක්මනින්ම කරගන්න පුළුවන් tips හින්දා ඉතින් සාමාන්‍යයෙන් researchers වලදී හොයාගෙන තියෙනවා මේ positions ඒ කියන්නේ doggy style එවගම missionary position මෙන්න මේ සමහර වගේ partner උඩ ඉන්න ඒ වගේ position වලින් මේ ශුක්‍රාණු ඉක්මනටම swim කරගෙන ඔයගේ ඩිම්බය හොයාගෙන යන්න උදව් ඉවහල් වෙනවා කියලා. ඉතින් ඒක හින්දා ඒ වගේම තමයි ඉතින් සාමාන්‍යයෙන් ඔයා ඒ එක්වීමකින් පස්සේ වොෂ් කරන්න එපා ටිකක් විනාඩි 20ක් විනාඩි 15ක් විතර ඇඳට වෙලා ඉන්න කියලා තමයි කියන්නේ. ඒකට හේතුව මොකද සාමාන්‍යයෙන් මේ ශුක්‍රාණු වලට මේ කලලය හොයාගෙන යන විනාඩි 20ක් විනාඩි 15ක් වගේ යනවා. ඉතින් ඔයා එකසරේට වා නැගිටලා ගියොත් ගිහිලා වොෂ් කරොත් එහෙම ඒ කාර්යය සමහරක් විට අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඒක කරන ටිප් එකක් විදිහින් ඉංගලන් කියන්නේ ඉතින් ඇඳට වෙලා ඉන්න විනාඩි 10ක් විනාඩි 20ක් විතර සමහරක් වෙලාට කියනවා කකුල් දෙක උස්සගෙන ඉන්න පුළුවන් නමුත් ඉතින් ඒක කරන්න අමාරු නම් ඔයාට ඒ වෙනුවට කොට්ටයක් තියලා ඔයාගේ හිප් එක හරියෙන් පොඩක් උස් කරලා වගේ මේ ඉන්න පුළුවන් ඊපස්සේ ටිප් නම්බර් 3 කොච්චර සැරයක් මේ එකතු වෙන්න ඕනද කියලා. ඉතින් මම disappoint කරනවා නම් sorry. සාමාන්‍යයෙන් හැමදාම එකතු වෙනව නම් ඒකෙන් ඔයාට gap ගන්න තියෙන chance එක පොඩ්ඩක් අඩු කරනකට. හේතුව මේ sperms වල quality එක අඩු වෙන හින්දා. ඉතින් නමුත් සාමාන්‍යයෙන් දවසක් දවස් දෙකකට සැරයක් වගේ ඉන්න කියලා තමයි. ඒකෙන් තමයි ගොඩක් සාර්ථකව මේ ඔයාව gap ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒකේ එහෙම ඉන්නකොට ඒ quality එක වැඩි වෙන හින්දා. ඒ වගේම තමයි උදේ වරුව මේ එකතු වෙන එකත් ගොඩාක් සාර්ථක ගැට ගැනීමකට ඉවහල් වෙනවා කියලා කියනවා. ඉතින් දැන් මම මෙහෙම කිව්වා කියලා උංගලන් මේ සාමාන්‍යයෙන් මේ ළමං කලින් කිව්වා වගේ එහෙම එකතු වෙන්න එහෙම දිනපතා ඉන්න කෙනෙක් නම් ඉතින් ඒ දේවල් නවත්තන්න යන්න එපා. මේ මොකද එහෙම කරලත් ගැප් ගැනීච්ච අය ඉන්නවා. නමුත් ඉතින් සාර්ථක ගැප් ගැනීමකට ඉක්මනින් ගැප් ගන්න මේ දේවල් ඒ කියන ටිප් එකක් විතරයි. Tip number 4 lubricants use කරන්න එපා. ඔයා සාමාන්‍යයෙන් lubricant use කරනවා නම් I think lubricant use කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒකට හේතුව මේ lubricant වලින් මේ sperms වල movement sperms යන්නේක ඒ කියන්නේ move කරන එක swim කරන එක පොඩ්ඩක් අඩාල කරනවා. ඒ වගේම තමයි ඒවල තියෙන quality එකත් අඩු කරනවා කියලා කියනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් ඔයාට මේක chance එකක් අරගෙන ඔයාට lubricant අනිවාර්යෙන් use කරන්නම ඕන කෙනෙක් නම් I think sperm friendly එහෙම නැත්නම් fertility friendly කියන friendly කියන brand මේ තියෙන products හොයන්න. ඉතින් මෙන්න මේ වගේ brand තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ lubricant එකක් use කරන්න. Tip number 5 වගේම අවසාන tip එක. ඒ වගේම තමයි වැදගත්ම tip එක. ඔයාගේ fertility එක boost කරන දේවල් කරන්න. ඉතින් මේකෙදි පළවෙනි දේ තමයි fertility එක boost කරන කෑම කන්න ඕනේ කියන එක. ඉතින් දැන් මේක සාමාන්‍යයෙන් තියෙන මතයක් නෙමෙයි. අතර ගොඩක් අය හිතනවා මේ wife විතරයි මේ දේවල් කරන්න ඕනේ කියලා. එහෙම නැහැ. අතරම husband උත් කරන්න ඕන. මොකද husband විශේෂයෙන් කරන්න ඕන. ඒ කියන්නේ sperm quality එක වැඩි වෙන්න දේව කන කැම තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ egg එකේ quality එක, eggs වල quality එක වැඩි වෙන්න. එහෙම නැත්නම් ඔයාගේ සරුභාවය වැඩි වෙන්න තියෙන කැම බීම තියෙනවා. asparagus ඒ වගේම ගොඩක් කැම වර්ග තියෙනවා. මම වෙනම වීඩියෝ එකක් කරන්නම් ඒ සම්බන්ධයෙන්. නැත්නම් එහෙම නැත්නම් search කරන්න internet එකේ fertility boost කැම මොනවාද කියලා. ඉතින් ඔයාලට ගොඩාක් options එයි මොනවාද කියලා. ඒත් එක්කම තව දෙයක් තමයි ඉතින් smoke කරන්න බෑ. ඒ වගේම
සමහරෙන් මත්පැන් මත්ද්‍රව්‍ය කොහොමත් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔයාගේ හස්බන්ඩ් ඒ ගන්න කෙනෙක් නම් එයාව වලක් කන්ට්‍රෝල් කරගන්න බැරිම නම් අඩුම ගාන යාට කියන්න ඔයගලන් ඔය ට්‍රයි කරන කාලේ කියන ෆර්ටිලි ඔයාගේ ෆර්ටිල් වින්ඩෝ එක කාලෙදී පාත් මේ දේවල් නොගෙන ඉන්න කියලා. මොකද ඒකෙන් ගොඩාක් ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවා ඔයාගේ ස්පර්ම්ස් වල ක්වොලිටි එක ඔයාගේ පාට්නර්ගේ හස්බන්ඩ්ගේ මේ ස්පර්ම්ස් වල ක්වොලිටි එක අඩු වෙන්න. තව දේවල් තියෙනවා අත්‍තරම කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඉන්න ෘතය සත්කාරය ඇස්ට්‍රොයිල් මසාජ් එකක් කියලා තිනවා. ඒ දේවල් කරන්නත් පුළුවන්. මම ඒවල වීඩියෝස් වල ඉස්සරහට වෙන වෙනම දාන්නම්. තව එක්සර්සයිස් මගේ ෆස්ට් ප්‍රෙග්නන්සි එක කියන්නේ මගේ මිස්කැරේජ් වෙච්ච ප්‍රෙග්නන්සි එක වගේම තමයි මගේ දැන් දෙවෙනි මගේ දැන් ඉන්න බබාගේ ප්‍රෙග්නන්සි මේ දෙකම කන්සීව් වෙච්ච මාස දෙකම මම ගොඩාක් එක්සර්සයිස් කරපු මාස දෙකක්. ඒ වගේම තමයි ගොඩක් සමනින් රිලැක්ස් වෙන මේ අතර මම අර ස්ට්‍රෙස් වෙන්නේ නැතුව හිටපු මාස කිව්වොත් හරි මාස දෙකක් කිව්වොත් හරි ඒ දෙකේ තමයි මම ඇත්තටම කන්සීව් වුණේ. ඒක හින්දා මේ ස්ට්‍රෙස් කියන දේ ඒවා අනිවාර්යෙන්ම වාගේ ඔළුවෙන් අයින් කරගන්න ඕන. එක්සර්සයිස් කරන්න ස්ටෙයා මේ ලිෆ්ට් එකේ යනවා වෙනුවට පඩි පෙළ යන්න ජොග් කරන්න මොකක් හරි දෙයක් මේ මම එක්සර්සයිස් කියන්නේ උඟලන්ට මේ ජිම් වලට ගිහිල්ලා මේ හෙවි වර්කවුට් කරනවා කියන එක නෙමෙයි. අනිවාර්යෙන් ඒක කියන්නම් සාමාන්‍ය පොළොවා වාගේ ඇඟ වෙහෙස කරලා කරන එක්සර්සයිස්. මොකද වාගේ බර අනිවාර්යෙන් හරියට තියෙන්න ඕන BMI එක. බර වැඩි වෙන්නත් බෑ බර අඩු වෙන්නත් බෑ. මම මොකද ඒ දේ විශේෂයෙන් මමත් මගේ ප්‍රෙග්නන්සි දෙකටම මම අනිවාර්යෙන් මගේ බර හදාගත්තා. ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔයාගේ හස්බන්ඩ් එක්ක ගොඩාක් රිලැක්ස් එකේ එන්ජොයිව ඉන්න ඒක ගොඩක් වැදගත්. අනිත් දේ තමයි ධනාත්මක චින්තනය. හැම තිස්සම දැන් අපි හිතමු එකසරා දෙසරා ට්‍රයි කරා කියලා හරිගිය නැහැ කියලා ඒක ගැනම හිතලා මේ රුටීන් එකක් කරගෙන මේ දේවල් හිතුවොත් එහෙම ඕක නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙන්නේ. ඒක නිසා පුළුවන් නම් මේක සාමාන්‍ය රිලැක්ස් වෙලා ඔයා ආගමනුකූලව මොකක් හරි යම් කිසි දෙයක් කරනවා නම් ඒ දේවල් වලට හරි නැඹුරු වෙලා ඒ වගේම එක්සර්සයිස් කරලා ඔයාගේ හොඳ මේ ඔයාගේ හෙල්ත් කන්ඩිෂන් එකත් හොඳ කරගෙන හොඳ ධනාත්මක චින්තනයකින් මේ දේවල් කරන එක මේ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්න එක ඇත්තටම ලොකු ඉෆෙක්ට් එකක් ලැබෙනවා. ඉතින් මම දැන් මෙතනදී පැහැදිලි වුණ නැති කරුණු තිරනම් මගෙන් අහන්න මම මේ දේවල් වෙන මම එක්ස්ප්ලেইন කරන්නම්. ඒ වගේම තමයි මම තව වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා මට මේ වගේ මේවට අමතරව තව මම විශේෂයෙන් මොනවාද මගේ කන්සීව් වෙච්ච මාසේ මම වෙනම කර ඒ කන්සීව් වෙන්න මම අනුගමනය කරපු දේවල් මොනවාද කියලා මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා අනිවාර්යෙන්. ඒ වගේම ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා ඒ වගේ ප්‍රාර්ථනාවක් හිතේ දරාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් මගේ එකම ප්‍රාර්ථනය ඒ වගේ විශ්යක ඒ විදිහටම ඉක්මනටම ඔයාට ඉෂ්ට වෙන්න කියලා. ඉතින් ඔයාට ඒ වගේ ඒ කිරි සිහින ඉක්මනින්ම සබෑ වෙන්න කියලා තමයි ඉතින් මගේ ප්‍රාර්ථනය. එහෙනම් ඉතින් අනිත් වීඩියෝ එක එනකන් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම තමයි ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. මගේ Facebook page එකක් තියෙනවා. ඒ වගේම Facebook අපේ අම්මල වෙනුවෙන් අම්මල සමූහයකට ඉන්න mom Sri Lanka මේ mom channel එකක් තියෙනවා. channel mom Sri Lanka කියලා. ඒ වගේම Instagram page එක තියෙනවා. මේ හැම දෙයකටම එකතු වෙන්න අපි දේවල් බෙදා හදාගමු. නේද? මං අදට ඉච්චරයි. තව වීඩියෝකින් ඉන්න. Bye.